බදුලුපුර නිවුස්. කවුද මහත්තයා කඩේ ඉන්නේ? කඩේ ආයුබෝවන් මහින්නේ. පොහොර මොනක් තියෙන්නේ? පොහොර. ඔව්. පොහොර මහත්තයා තියෙනවා. ඔව්. යෝරියා තියෙනවා. ඔව්. අද දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි බදුල්ල කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව අපි උදෑසනම වැටලීම සංවිධානය කරා. විශේෂයෙන්ම මේ දවස්වල පවතින අධික පොහොර මිල සහ පොහොර සංගවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ආදාවුල්පත ප්‍රදේශයේ එක්තරා නිවසක වැඩි මිලට අලෙවි කිරීම සඳහා සංගවා ඇතැයි ලැබුණු ඔත්තුවකට අනුව අපි අද උදෑසනම වැටලීම සංවිධානය කරා. එහිදී එක් පොහොර මිටියක් රුපියල් 3400ක වැනි අධික මිදලට අලෙවි කිරීමේදී අපි සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. විශේෂයෙන් මෙහිදී පොහොර මිටි 1200කට ආසන්න ප්‍රමාණයක් අපේ භාරයට ගත්තා. 1500ක රජයේ සහන මිලට මේ වෙනකොට පොහොර අලෙවි කිරීමට අවශ්‍ය නියෝගය අදාළ ව්‍යාපාරිකයාට මේ වෙනකොට ලබා දී තිබෙනවා. ඒ වගේම මොහු විසින් සිදු කරන ලද වරද සම්බන්ධයෙන් මහියංගන මහත්තයාත් අධිකරණයේ මොහුට නඩු පැවරීමට කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට සැකකරුවෝ මේ වෙනකොට බැඳුම් කර මත නිදහස් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙවැනි වැටලීම් වැඩි කිරීමට අදහස් කළේ මේ ඉදිරි දින කිහිපේ රටේ පවතින තත්ත්වය ප්‍රයෝජනට අරගෙන කූට ලෙස එම දිනයන්හි නිලධාරීන්ගේ හිගතාවය මත මොවුන් අදාළ ව්‍යාපාරයේ කරගෙන යාමටයි සූදානම් කරලා තිබුණේ. ඒ අනුව අද දිනේ අදාළ පොහොරතෝගේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධීක්ෂණය මත නියම මිලට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. ඒ කටයුතු සිදු වෙමින් පවතිනවා. අපි අද දින නිරීක්ෂණයට ලක් කරා. එහිදී වැඩිමිලට පොහොර අනාවරණය කිරීම සම්බන්ධ යම් අනාවරණයක් සිදු කරගත්තා. නමුත් අදාළ ව්‍යාපාරිකයා මේ වෙනකොට එම පොහොර පාරිභෝගික අධිකාරියේ විධිවිධාන අනුව නියෝග අනුව මෙම ස්ථානයේදී රජයේ පාලන මිලට මේ ප්‍රදේශයේ ගොවීන්ද අදාළ පොහොර නිකුත් කරමින් පවතින බවත් ඒ අනුව අද ප්‍රදේශයේ සියලුම ගොවි මාතෘන් මෙතෙන්ට පැමිණ නියමිත මිලට පොහොර මිලදී ගන්නා ලෙස දන්වා සිටින අතර මෙම පොහොර අලෙවි කරන ලද බිල්පත් සියල්ල පාරිභෝගික අධිකාරියට මේ අලෙවියෙන් පසු අපට පෙන්වන්න ඕන, අපිට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම වැඩිමිලට පොහොර අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔබට විරුද්ධ යම් නඩුවක් පවරන මහියංගන මහත්තයාත් අධිකරණයේ ඒ දිනේ ඉදිරියේදී අපි දන්වනවා.
ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.